ාලිේන්තු චන්දවීමසීම සඳහා නාමයෝජනා බාර ගැනීම අවස්ථානීමත් සමගම. මුළු නාමයෝජනාපත්‍ර හත්සය පණස් නමයක් තේරිින් බාණන්නේය ධාරීවත ලැබිතිබුණ. එයින් නාමයෝජන පත්‍ර හැත්තෑවක් ප්‍රතික්ෂේපවෙලා නාමයෝජන පත්‍ර හයසි අසුන් නමයක් පිළිගෙන තියෙනවා. ඒ අනුව ජාතික ලැස්තුව සඳහා ඉදිරිපත්වී ඇති අපේෂකෙන්ගේ නාමයෝජනත් සමග අපේෂකීන්. දේශපාල පක්ෂවලින් පන්දා සාහර්සය හැටහතරක් සහස්වාදන කණ්ඩෑවලින් තුන්දාහත්තුන්සේ පණ සතක් වසයෙන් අටහස් අටසිය විසි එක් දෙනෙක් මුළු අපේෂකින් චන්දවිමසයීම සඳහා ඉදිරිපත්වලා තියෙනවා.ඒවගේම නාමේජනපත්ත්‍ර හැට්ටෑවක් අදාල තරරිම් ානය ධාරී විසි ප්‍රතික්ෂේප කරලා තියෙනවා නාම යෝජනපත්‍ර ප්‍රතික්ෂේප කරුම් ලබන්නේ එක්දා තමසි අසුව එකේ අංක එක දරන පාර්ලිමේන්තු මැතිවරන්න පන්තේ සඳහන් ප්‍රතිපාදන අනුවයි. එම පනතේ පහලස්වනි වගන්තියට අනුකූලව නාමයෝජනපත්‍ර, භාර්ධීම සිදුකළ යුතුයි. එසේ ාර නොදුන් නාමයෝජනපත්‍ර එම පනතේ දහනමවෙනි වගන්තිය අනුව ප්‍රතික්ෂේප කිරීම කළ යුතු වෙනවා ඒ නාමයෝජනපත්‍ර මැතිවරන්න කොමිස සභාව උපදෙස් පරිදි තේරම් භාර නයධාරය සියන් ප්‍රතික්ෂේප කරු ලබන්නේ මං කලින් සඳහන් කරපු. පහළොස්වනි වගන්තියට අනුකූලව බාර නොදුන් නාමෝජන පත්රයි. නාමජනපත්‍ර ප්‍රතික්ෂේප කිරීම මැතිවරණ කොමිසන් සභාවට හෝ තේරීම් බාන්න්නේේධාරිගේ පෞද්ගලික අදහසක්කන්න හෝ වෙනත් දු හේතුවක් මත සිදුකිරීමට කියවක් නෑ. ය නිවාර්යම නාමජන පත්‍ර ප්‍රතික්ෂේප වෙන්නේ නේමිත වගන්තයවල සඳහන් වෙන. ඒ නියමිත පරිපාටියයට අනුකූලව භාර නොදුන් හෝ අසම්පූර්ණ නාමයෝජනපත්‍ර සම්බන්ධයනු ඒ නිසා නාමේරනපත්ත බාධියීමම සම්බන්ධයෙන් විධ මාධ්‍යවලින් මැතිවරන්න කොමිසන් සභාවට හෝ තෙරීම් භාණනය ධාරීන්ට කරු ලබන විවේචන ෝ වෙනත්්‍යවල් සම්බන්ධයෙන් මැතිවරන්නන කොමිසන් සභාවේ කිස්්නු වක්කීමටක් නෑ ඒ සියු මනාමේජන පත්‍රප්‍රතික්ෂප කරත් තිබෙන්නේ නීතියට අනුකළලබවම යවත්වදි ප්‍රකාස් කන. එවාගේ. ාරිතු මතව වියදන් න්‍යාමනය සම්බන්ධයෙන් අදා දේශපාන පක්ෂවල ේකම්ඹොරුන් සමග සාකච්ඡාව හෙටදිනේදී පැවැත්වීමට සූදානන් කරළ තියෙනවා. ඒ අනුව ඒ අදාල දේශපාලන පක්ෂවල ලේකම්බොරුන් සමග සාකච්ඡා කරලා. තමයි අදාළ වෙන උපරීම මුදල තිීරණය කරුන් ලබන්නේ. ඒවගේම සවාදිින කන්දාායන්වල නායකින් සමඟ. දාර දිස්ික්වල තරම් බාන්නේ ාරී සාකච්චා කරලා ඒ මුදල තියරණය කරන. ඒය සියරුම තොරොතුරු ලබා ගැනීමෙන් පසුව මැතුවන් කොමිසන් සභාව විසින්ක් උදේශපානල පක්ෂ සඳහා ඒ අපේ ෂකයන් විසින් වියදන් කළයුතු මුදල තියෙන්නේ කිරීමට කටයුතු කරන.ඒවගේ අපි බලාපොරොත්තුවවා හිටදිනය තුළ සියලුම මාධ්‍යආයතනල ප්‍රධානින් සමග සාකච්ඡා කරන්නඒවගේම අනිද්දාා දා සේවින් දදිනී. සියරුම අමාත්‍යන්සලේකම්වරුන් එවගේම අමාත්‍යන්ශවල අතරේ කළේකම්වරුන්, සහ සියරුම සංස්ථාවලස්ථ සංස්ථාසා මණ්ඩලවල ඒ ප්‍රධානී යත්‍ර ප්‍රධානින් සමක සාකච්ඡා කරන්න බලපොරොත්තු වෙනවා ඉදිරි කාලය තුළ කොයියාකාරෙන්ද අයටයුතු කල යුත්තේ කියනෙ සම්බන්ධයෙන් විශේෂෙන් ැතිවන කොමිසන් සබා විසින්න්නේ කුත් කරලා තියෙන නියෝග නීති විරෝධී ක්‍රයාසාහ අනිකුත් කටිසු සම්න්ධින් කොයියාකාරයෙන්ද කටයුත්තු කල යුත්තේ කියක සම්න්ධයෙන් උපදෙස් ලබාදීම තමයි ලපොත්තු වෙන. එවගේම ජනාධිපතිවෙන්නේ වීදම් වාර්තා බාරදීම ඒයේ මධ්‍යම රාත්‍රයෙන් අවසන් වනා ඒ අනුව අපේෂකෙන් තිස් පස්දනෙක් තමන්ගේ වේදැම්වාර්තා බාරධීලා තියෙනවා. ඒවගේම දේශපාලනක් විසි අටකින් දේශපාලන පක්ෂවල වේදම්වාර්තා භාරධීලා තියෙනවා. අපිේ සම්බන්ධයෙන් ඉදිරි කටයුතු මැතිවන්න කොමිසන් සභාවේ නීතියන්සේ මගින් කටයුතු කරගෙනයනවා.ඒවගේම පාර්ිමේන්තු මැතිවරන්නේ සඳහා පැපෑචන්ද නිෙහුත් කිරීම මේ මසේ විසුත්තුන්වනිදා සිදු කිරීමට අදහස් කරනවා.ඒවගේ පොෝකාඩේම ඇත්නය සන්දැන්නේ පත්ිකා විශ්‍යහාය විදය යකුත් කිරීමට වශකටයුතු ොදල තිෙනවා. එවගේ තැැ චන්දදායකින් සඳහා තැපැත් චන්දය භාවිතා කිරීම සියලුම නැතිවරන කාරියාල ඒවගේ දිස්්‍රික් ලගන් කාරියාල සහ දිස්ි ලේගන් කාරියාරල කාරියාල පවත්තාගෙනයන සියලු මායතන, ඒවගේ ශීලංකා පොලීසියට තැපෑචන්ද භාවිතා කිදීම සඳහහා ඔක්ෝබර් මාතයේ තිස්වලනිින්ද සහ නම්බර් මාසේ හතර වෙන්ධාවයෙන් කරලා තියෙනවා. ඒවගේ අනිකුත් සියලු මායතන සහ යුදහම්දක්හඳූරු වලට. නොවැම්බර් මාසේ පලවිනිදත් නොවම්බර් මාසේ හතවවිින්දත්වෙන් කල තියෙනවා තැල් චන්දී ප්‍රකාශ කිරීම සඳහා. එවගේ ඒ දිනවලදදි තැල් චන්දී භාවිතා රීමට අපහසුවේනය සඳහා නොුවැම්බර් මාසේ හත්ව නිද සහ අටමනිද තැපැල් චන්දය භාවිතා කිරීමට අවශ්‍ය කටයුතු යුොද්ධල තිය. එවගේම ඇල්පිටිය ප්‍රාධී සභාවයේ තැපැල්චන්දයේ භාවිතා කිරීම අද දිනයේදී සිදුව කෙරෙනවා ඒ අදාළ ආයතනවලදී. දදිනේද ැ න්ද ාතාකිරීමට නොහැකි වෙනෑ සඳහා ඒ දහටවෙනි දින වෙෙන්කරල තියවා තැපචන්ද පාවිතා කිරීමට. ඒවගේඇල්පිට ප්‍රදේශ සබභවින්‍ය සන්දැනීම් ප්‍රිකාක් දොස් ින්ද තැපැට බාධී වෙනවා ඇල්පිටිය චන්දයමසීම මාසේ විසි හැවෙනි සන සුරදා පැත්වීමට අවශ්‍ය කටයුතු විදිවිධාන මේ වනවිටත් යොදලතින්. දසසාරාව විශවාල්ස සන්නනාමය නි. වසිී දසත පැතිරුණු පුවත් ඇසිලෙන් තැනගන්න. දසත YouTubeු නාලිකාව සබස්්‍රයිබ් කරාද.